චතාරික සමයේ දෙවන සතියේ සිකුරාදා දිනයි. අතර නියම ශුද්ධ ලියුලි පාඨ තුල මතුවන ප්‍රබල තේමාව වන්නේ මනුෂ්‍ය මිදීම පෙරදරි කරගත් දෙවියන් වහන්සේ බලපරාක්‍රමයනෝය. මනුෂ්‍ය කෙනෙහිලිකම් මා තිව්වද උන්වහන්සේගේ සැලස්ම පූර්ණත්වය කරා ළඟාවන්නේය යනුයි. එදා පව කරපු අවස්ථාවේදී දෙවියන් වහන්සේවට පොරොන්දුවක් දෙනවා. මේ තමයි උන්වහන්සේගේ බඳහත්කම තුල මිනිස්යව ගලවන බව. ඒබ්‍රහම් සමග කිවිසුමකට ඇතුළුවත් වෙන දෙවියන් වහන්සේ ඒ ගැලවීම ක්‍රියාත්මක කරන්නට පටන් ගන්නවා. පරම්පරාවක් ගොඩනැගීම තුල. ඒ පරම්පරාව ඊශ්‍රායල් ජනතාව බවට පත්වන්නේ ඊශ්‍රායල් ලෙස නම්ලත් ජාකොබ් තුමන් තුලයි. චාකොබ්ට දරුව 12 දෙනෙක් සිටිනවා. ඒ 12 දෙනාගේ ඇතිවන ගෝත්‍ර 12 එකමුතුවක් ලෙස තමයි මේ ඊශ්‍රායල් ජනතාව බිහිවන්නේ. මේ ඊශ්‍රායල් ජනතාවට ගැලවීම දෙන්නට දෙවියන් වහන්සේ ඒ සහෝදරයන් අතර කෙනෙක්ව තෝරගන්නවා. ඒ තමයි ජොසප්. ජොසප්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණු බව ප්‍රකාශ කරන්නට ඔහුට ලැබෙන සලකුණ තමයි සිහින පහදා දීමේ හැකියාව. මේ නිසාම ජොසප්ට ජාකොබ් ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් ජොසප්ගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා විතරක් නෙමෙයි, ඔහු මරන්නට පවා තැත් කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රබලයි. ඒ සහෝදරයන් අතර කෙනෙක් තුලින්ම මේ ජෝසප්ව මරණය මුදන්නටත්, ඒ ජෝසප්ව තවත් සහෝදරෙක් මාර්ගෙන් ඊජිප්තුවට විකුණන්නටත් ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ ජෝසප් තුලින් මේ ජනතාව ඊජිප්තු දේශයට, ශස්ත්‍රීක ඊජිප්තු දේශයට ගමන් කරන්නට මඟ පෙන්වීම ලබා ගන්නවා. අදට නියමිත ශ්‍රද්ධ සුවිශේෂ තුලත් මේ හා සමාන දෙයක් කියවෙන්නේ. ඒ තමයි වත්තක් හිමි එක්තරා අයිතිකරුවෙක් තමන්ගේ වගාව බත්තට දීලා පිටරටකට යනවා. ඒ වව් ආපු පසු ඒ පළදාව, එහෙම නැත්තං ඔහුට ලැබිය යුතු කොටස ලබා ගැනීමේ අරමුණින්. නමුත් සිත් වෙන්නේ ඒ අයිතිකරුගේ කොටස ලබා ගන්නට යන සෑම සේවකයෙක්ම, ඒ වගේම අවසානයේදී ඔහුගේ පුතාත් සමච්චලයට, ගැරහිල්ලට පමණක් නොවේ මරණයට පවා පත් වෙනවා. නමුත් අයිතිකරු පැමිණුත් පසු ඒ බදු දුන්න මිනිස්සුන්ට දඬුවම් කරමින් ඒක අනිත් අයට පවරා දෙන අතර අවශ්‍ය දේ ඔහු ලබා ගන්නවා. මනුෂ්‍ය ගැලවීම සම්බන්ධයෙන් උත් කතාව එසේමයි. සමහරලාට දෙවියන් වහන්සේ ඒ ගැලවීම අපිට ලබා දීලා තියෙනවා. නමුත් අපි ඒ දේ අපිට පවසන්නට පැමිණෙන දිවසුරුම් අපි විනාශ කළා. වීරවරුන් අපි කොන් කළා. ඒ වගේම දෙවන හන්සේ වෙතින්ම පැමිණිච්ච උන්වහන්සේගේ උරුමකාරයෝ ජේසුන් වහන්සේවත් කුරුසිය යන ගහලා මරණයට පත් කළා. නමුත් දෙවියන් වහන්සේ තමන්ගේ ක්‍රියාව සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙන යනවා. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ උන්වහන්සේගේ කැමැත්ත අත්දකින්න අපේ ජීවිත තුළ ඒ මිදීම අත් කරගන්න යනුයි. දෙවියන් වහන්සේ තමන්ගේ දේ ලබා ගන්නවා. විනාශත් වන්නේ අපට පමණක් බව අද අපට සිහි කරනවා. ඔබ සැමට ජෙස්පීටයි.